ஐபிஎல் கிரிக்கெட் தரங்காவளி விராட் கோலி நாயகத்துவதான் ராயல் சேலஞ்சர்ஸ் பெங்களூர் கண்டாயம் பசுகிவத்தாவே அசார்த்தகம் கண்டாயமக் விதிர் தமை தரங்காவளிய அவசங்கலே மிவத்தாவே தரங்காவளி பலவின் தரங்கே தினுவாத் ஆர்சிபி கண்டாயம் தெவினி தரங்கே தர்ம பராஜயக்கட்டு முகனதுண்ணா මේ පරාජයට පන්දු යෙවීම පන්දු රැකීම වගේම ප්‍රතිකරණයක් එක විදිහට බලපෑවා මේ තරගයේදී නායක විරාට් කොහ්ලිගේ දුර්වල පන්දු රැකීම කැපී පෙනුණා තරගයේ ආරම්භයේදීම පිලිප්ගේ උඩ පන්දුවක් බිම දැමීම වගේ ශතකයක් ලබාගත් රාහුල්ගේ උඩ පන්දුව බිම දැමීමත් තරගයේ තීරණයට ලොකු බලපෑමක් වුණා එදා තරගයේ රාහුල් තනියම ලකුණු 132ක් ලබා ගනිද්දී RCB කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 109ක් විතරයි ඉතින් මේ විදිහට ලැජ්ජාසහගත පරාජයක් සම්පූර්ණ තරගාවලියටම RCB කණ්ඩායමට නරක විදිහට බලපාන්න හැකියාවක් තියෙනවා එදා තරගයේ කෝලිගේ දුර්වලතා ගැන ඉන්දියානු සුපිරි ආරම්භක ප්‍රතිකාරයක් වුණු වර්තමාන ක්‍රිකට් විස්තර විචාරකෙක් විදිහට ඉන්න සුනිල් ගවස්කා විස්තර විචාරක කුටියේදී සිදු කරපු ප්‍රකාශයක් මේ වෙද්දි ආందోళනයකට ලක් වෙලා තියෙනවා එදා තරගයේදී ලකුණු 132ක් ලබාගත් රාහුල්ගේ උඩපන්දුවක් ගිලිහී යාම සහ එම තරගයේදීම තවත් උඩපන්දුවක් අතහැරීම වගේම ප්‍රතිකරුවෙකු විදිහට කෝලි තරග දෙකේදීම අසාර්ථකත්වයට පත්වීමත් නිසා සුනිල් ගවස්කා විස්තර විචාර කුටියේදී කිව්වේ කෝලි රට වහලා තිබුණු කාලයේදී නිසියාකාරයෙන් පුහුණුවීම් සිදු කරලා නැති බව පේනවා කියලා. එතෙන්දි ගවස්කා විහිළුවකට වගේ කියන්නේ කෝලිගේ තරග රටාව දැක්කම පේන්නේ පසුගිය කාලේ කෝලි පුහුණුවීම් කරලා තියෙන්නේ අනුෂ්කා ශර්මාත් එක්ක විතරයි කියලා. මොන විදිහේ දක්ෂ ක්‍රීඩකෙක් වුණත් පුහුණුවීම් නැති නම් නරකම තැන්ට වැටෙන්න පුළුවන් බලන්න කෝලිගේ ක්‍රීඩා කරන රටාව දැක්කම පේන්නේ කෝලි පසුගිය කාලේ පුහුණුවීම් කරලා තියෙන්නේ අනුෂ්කාක විතරයි වගේ අනුෂ්කාගේ පන්දු වලට සෙල්ලම් කරලා පුහුණු වෙලා ඇවිත් IPL වගේ තරගාවලියක වැඩ පෙන්වන්න බෑ ගවස්කා මේ විදිහට විස්තර විචාර කුටියේ ඉඳන් කියපු කතාවට මේ වෙද්දි කෝලි ලෝලින් උරණ වෙලා කියලා තමයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ මේ ප්‍රකාශය නිසා ගවස්කා විස්තර විචාරක තනතුරෙන් අයින් කරන්න ඕන කියලා තමයි කෝලි ලෝලින් සමාජ මාධ්‍ය වල කියන්නේ मेन वीडियो दिन पता बलानुआनल्रेबाइब कर